දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තියත් ඕනෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමග නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු අපිට රජයත් එක්ක ඩීල් එහෙම නැත්නම් වෙනත් ගනුදෙනුවක් අපිට නැහැ අපිට තියෙන්නේ ජනතාවත් එක්ක තමයි ගනුදෙනුව තියෙන්නේ ඒ නිසා අපි නව පක්ෂයක් හැටියට විශේෂයෙන්ම මාස 6කට අඩු කාලයකදී අපි ආරම්භ කරපු පක්ෂයක් හැටියට අපි දැක්කා මේ මාස 6නුත් මාස 3ක් විතර අපිට කොරෝනා එහෙම නැත්නම් COVID-19 වසංගතය තුළ අපිට නිස්සද්දව ඉන්න උනා එහෙම නැත්නම් ඉතාමත් කෙටි කාලයක් තුළ බිහි වෙච්ච පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන්ලා 54 දෙනෙක් ලබා ගන්නවා කියන්නේ විශාල දැවැන්ත තත්වයක් අපි මේකෙන් සෑහීමකටපත් වෙනවා කියනෝ නෙමෙයි අපි ඉතිහාසය බැලුවාම දැන් 50 බණ්ඩාරනායක මැතිතුමා එළියට ඇවිල්ලා එතුමාටත් මං හිතන්නේ පුළුවන් උනේ ඉතාම මුල් වතාවට පාර්ලිමේන්තුවේ මැතිවන්නේ මන්ත්‍රී සංඛ්‍යාව ඉතාම අඩු සංඛ්‍යාවක් ලබා ගන්න. දෙවෙනි වතාවේ තමයි එතුමා ආණ්ඩුවක් පිහිටෙන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා අපිට සම්පූර්ණයෙන් සතුටු වෙන්න බැරි වුණත් සමගි ජන බලවේගයේ හැටියට අපේ රටේ දේශපාලන ඉතිහාසය තුළ ඉතාම කෙටි කාලයක් තුළ මන්ත්‍රීවරු 54 දෙනෙක් ලබාගෙන ප්‍රධාන විපක්ෂය හැටියට පත් වෙන්න ලැබීම එක්තරා ජයග්‍රහණයක්. ඉතින් ඊළඟ අවස්ථාවේ අපිට මේක තව ඉස්සරහට අරන් ගිහිල්ලා ඊළඟ ආණ්ඩුව හදන්න එහෙම නැත්නම් ඊළඟ කාල සීමාව තුළ අපිට ජයග්‍රහයි මාවතක් මේ රටේ ඇති කරන්න පුළුවන් කියන එක අද ජනතාවට අපි හේතු ගන්නලා තියෙනවා. ජනතාවත් පිළි අරන් තියෙනවා කෙටි කාලයක් තුළ මේ රටේ විපක්ෂය හැටියට මාස 6ක් තරම් කෙටි කාලයක් තුළ සමගි ජන බලවේගය පත් කරන්න ජනතාව අපිට මන්ත්‍රී සංඛ්‍යා 54 දක්වා ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා දිනවා. ඒ පිළිබඳවත් අපේ ගෞරවය සහ ස්තුතිය ජනතාවට පුද කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම මේ තත්ත්වය තුළ අපි අද ඉන්න මන්ත්‍රී කණ්ඩායම අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව තුළ විශාල මෙහෙවරක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඉෂ්ට කරන්න. Breaking.lk